ස්වාමිනී සැබ වෙන ඔබේ කරුණාව අනුකම්පාව නොනමතින නිසා ස්වාමිනී අපි විනාශ නොවි අද ඔබ වහන්සේගේ අභිමුඛයට පැමිණලා තියෙනවා ස්වාමිනී අපි මේ වෙලාවේ බාර කරන මේ දේව මෙහෙය ස්වාමිනී নমස්කාර කාලයත් දේ වචනයත් ත්‍රිසයල් ඔබට බාරයි ඔබගේ හස්තයට බාර කරන ස්වාමිනී අපේ හැකියාවවත් අපේ ස්වාමිනී මනසවත් නෙමේ स्वर्गिक अभिमुखत्व आत्मे स्वामी मे सियाल इष्ट सरस्वन स्वामी स्वामी सहभाग्यव शील उपहांसिकारेसुन उपहांस्य अपमाद्य राजकरण स्वामी ने अपहांस्यट आराधना करण अपमाद्य राजकरण उपहांस्यट आयति नमस्कार लागन सहालया ඔබට ප්‍රශංසා වේවා හාලෙලූයා දෙවියන් වහන්සේ බලවන්තයි උන්වහන්සේ ශුද්ධයි උන්වහන්සේගේ කරුණාව අනුකම්පාව ඔබව මාව වට කරගෙන තිනවා ඒක සදාකල් උන්වහන්සේගේ වචනය නොවෙනස්වන පරිද්දෙන් ඒක සදාකල් ඔබව මාව සුරකින්නවා ආරක්ෂා කරනවා හාලෙලූයා අපි මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ඔස්සමු අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරමුක් නිසාද देव वचने तीनो उन वहां से थोरागत उन वहां से थमंटम वेंखरगते सिनग उन वहां से के प्रशंसाव दाक्वनवा केला आमेन अभी प्रशंसा करादी अभी नमस्कार करादी एक दया क्वेंट्यानो उन वहां से के नाम एसवेने वागे में यक्षा दुर्वेंट्यानवा यक्षा पराज वेंट्यानवा हालेलुया उन वहां से के गर्जनाव मध्ये खाणु दिन्न पुलवान बाकी साद स्वामी वहां से यावे देवियन महान से उन महान से के महिमे नमस्कार प्रशंसा वाला बने पिनिस अब मां क्रियात्मक वेना अब शुद्ध वो बालावतु देवियन महान से अब बट गौरव महिमे सदा कर्म अपि देनो स्वामीन महान से हालेलुया उसासु शुद्ध वो देवियन महान से बाय आमेन अपि गायना करमु तारदेई दोरटु पाताले उन महान से प्रशंसा करमिन अभी उन वहां से मांड पेटा तो लगते मु Jesus Swami
වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරව කරන ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ නම ඇසෙති ස්වාමිනී සියලු ස්වාමිනී මැවිල්ල සෙලවෙන් යනවා ස්වාමිනී ඔබ වහන්සේ කතා කරද්දී පිටතට එන්නේ නැත්තේ කවුද ස්වාමිනී මක්නිසාද ඔබ රජුන්ගේ රජ ඔබ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සියල්ල ඔබ වහන්සේගේ හස්තයෙන් මවලා පාලනය කරන දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ රජුරුවන් වහන්සේ උන් වහන්සේට ප්‍රශංසා කරන සෙනඟ ආශිර්වාදල සෙනඟ මක්නිසාද දෙවියන් වහන්සේ මේ රූපයක්වත් මැටි පිළිමයක්වත් නෙමෙයි උන් වහන්සේ සියලු ජීවිත සියලුම මැවිල්ල සියලුම දේව දූතයන් සියතින් මවපු වචනෙන් මවපු ඒ සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ හාලෙලූයා උන් වහන්සේට සමාන කවුරුද ප්‍රේමවන්තේනි උන් වහන්සේට සමාන කවුරුද මේ වෙලාවේදී උන් වහන්සේට සමාන කවුරුද හාලෙලූයා ඔබ හිතලා බලන්න දෙවියන් වහන්සේට සමාන කරන්න පුළුවන් කවද කියලා මේ සංදේශයේදී කවවත් දෙවියන් වහන්සේට සමාන කරන්න බෑ උන්වහන්සේට මන්ත්‍රණය දුන්නේ කවුද කිසිවෙක් නොවේ මොසෙස් සහනා ස්වාමිනේ මම ඔබ වහන්සේව කොහොමද හඳුන්වන්නේ මොසෙස්ට දෙවියන් වහන්සේ කියනවා ස්වයම්බු මම සිටිසේම සිටින දෙවියන් වහන්සේ සිටියා වගේ සිටින දෙවියන් වහන්සේ ලෝකේ මේ වෙලාවේ හෙල්ලිලා තියෙනවා නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේ නොසෙල් වෙනවා උන්වහන්සේගේ වචනේ සෙලවෙන්නේ නැහැ උන්වහන්සේව අධහන සෙනඟ සෙලවෙන්නේ නැහැ හාලෙලූයා උන්වහන්සේව විශ්වාස කරන කවරෙකුවත් සෙලවෙන්නේ නැහැ මක්සාද උන්වහන්සේ අපේ පර්වතය උන්වහන්සේ අපේ බලකොටුව හාලෙලූයා අපි ගානා කරන්නේ ඒ පර්වතය පාමුලේ ඉඳලයි හාලෙලූයා උන්වහන්සේ කියනවා මම මගේ සබාව ගොඩ නගනවා මේ පර්වතය මත ඒ පර්වතේ නම් ජේසුස් වහන්සේ ඒ පර්වතේ නම් ජේසුස් වහන්සේ හල්ලෙලූයා කොරන්ති පොතේ කියනවා ඒ පර්වතේ ජේසුස් වහන්සේ හල්ලෙලූයා පර්වතයට කතා කරමු අපි පර්වතයේ ඉදිරියට ඇවිල්ලා කතා කරමු ජේසුනි ඔබ වහන්සේ නැති දේ ඇති කරනවා මේ වෙලාවේ ස්වාමීනි අපිට පේන්නේ නැහැ ඔබ වහන්සේ මාවත අරින්ට යනවා සිරවෙච්ච මාව තරින්ට යනවා ස්වාමිනී රතු මුහුදු දෙබෑ කරන්ට යනවා ස්වාමිනී ඊශ්‍රායල් සෙනක දැක්ක ඒ හාස්කම් ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී අපේ ජීවිත තුල කරන්ට යනවා ඔබේ සභාව තුල කරන්ට යනවා ලෝකයේ තුල කරන්ට යනවා ස්වාමින් වහන්සේ මාවතක් නැති තැන මාව තරින්ට යනවා ස්වාමිනී කිසිත් නැති තැන පර්වත පළලා ජලය දෙන්ට යනවා මක්නිසාද අපි නොදන්න මහත් අමාරුතේ ඔබ අපේ ආක්ෂා මැද කරනවා ආමෙන් ආමෙන් අපි ගානා කරමු හිමි අබිය සේමා සිටින්නේ ඔබ පමණයි නම දින්නේ මේ දේශයේ ඔබේ නාමයේ පතුරන්න හාලෙලූයා හිමි අබිය සේමා සිටින්නේ ඔබ පමණයි Prashansa
Hallelujah.
සාමෙන්ද වැඩින්න ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේ මහිමය ගෞරවය ප්‍රශංසාමෙන්ද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රජිතා ඔබයි මහිමයෙන් සැමදා පිරිලා ඔ ස්වාමී සැම කල්හිම වැඩ බසයි අපි ආත්මයෙන් ගායනා කරමු ප්‍රශංසාමෙන්ද මහිමය සැමදා පිරිලා සැමකල්හිම වැඩ වසයි එකම නමයි මා නම දින්නේ එකම නමයි මා පසසන්නේ එකම නමයි එකම නමයි මා නම දින්නේ එකම නමයි මා පසසන්නේ ඒ නම යේසුනි ඔබ වන්නේ ඒ නම යේසුනි ඔබ වන්නේ ඔබ වන්නේ ප්‍රශංසාමෙන්ද වැඩ සිටිනා මහිමෙන් සමදාම පිළිල ස්වාමිනේ එකම නමයි මා අදහන්නේ එකම නමයි මා අදහන්නේ ඇදහිල්ලෙන් ගායනා කරමු නමයි මා ඔසවන්නේ එකම නමයි මා අදහන්නේ එකම නමයි මා එකම නමයි මා ඔසවන් ඒ නාමයේ ජේසුස් ඒ නාමයේ යේසුනි ඔබ වන්නේ ඒ නාමයේ යේසුනි ඔබ වන්නේ ඒ නාම ජේසුනි ඒ නාමයේ සමෙද වැඩ සිටිනා සුවිසුද්ධ වූ රජිතා මහිමයෙන් සැමදා පිරිලා සැම කල්හිම වැඩ වාසය ඔ ප්‍රශංසාවේ දෙවියන් වහන්සේ ආමෙන් ඔබ වහන්සේ ශුද්ධයි ශුද්ධයි මහිමයෙන් ඔබ වහන්සේ වැඩෙන්න ස්වාමීනි අප මැදේ හලෙලූයා ආමෙන් එකම නමයි මා අදහන්නේ එකම නමයි මා එකම නමයි මා ඔසවන්නේ එකම නමයි අපි අදහන්නේ නමයි
भयानक नाम तीन नाम सियलु नाम वा जेसुस वहांस के नाम जेसुस क्रिस्तुस वहांस के नाम बलवंत हालेलुया मकसद कोलोसी पोते के नो कोलोसी देवनी पारिचे देवियन वहांस जेसुस वहांस सियलु ए नाम सियलु नाम वा हेलिन तबुआ सियलु म नाम वा हेलिन जेसुस वहांस के नाम तीन हालेलुया අපිට ඇහෙන තින වසංගත වල නම් අපිට ඇහෙන තින භයානක දේවල නම් සියලු නම් වලට වඩා ජේසුස් නාමයේ හෙලින් තියෙනවා අපි අදහන්නේ නාමය අපි අදහන්නේ ඊට පහලින් තියෙන නම් නෙමෙයි අපි අදහන්නේ ඊට හෙලින් ඊටාම හෙලින් වැඩ වාසය කරන ඊටාම හෙලින් අපව සුරකින ඊටාම හෙලින් කිසිවෙකුට ළඟා කරන්න බැරි කිසිවෙකුට ළඟා වෙන්න බැරි ආලෝකවල වැටෙන්න වේ නාමය ඒ ජේසුස් වහන්සේගේ නාමය හාලෙලූයා එකම නමයි මා දහන්නේ ඒ නම ජේසුනි එකම නමයි මා පසසන්නේ නම ජේසුනි එකම නමයි මා ඔසවන්නේ නම ජේසුනි එකම නමයි මා නමස්කාර කරන්නේ ඒ නම ජේසුනි ඒ නම ජ
සුවහන්සේ කොපමණ ප්‍රීති වෙනවද හල්ලෙලූයා මුළු හදවතින් මුළු ආත්මයෙන් නමස්කාර කරන්න කිව්වේ ඒ මුළු හදවතේම තියෙන ඔනේ නාමය විතරයි මුළු මනස පුරාවටම තියෙන ඔනේ නම විතරයි මුළු ජීවිතේ පුරාවටම තියෙන ඔනේ නම විතරයි හල්ලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී අපි ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා මේ වෙලාවේ ස්වාමිනී අපි ඔබ වහන්සේව නමස්කාර කරන්න ඕනේ ස්වාමිනී අපිට කරුණාව දෙන්න අපිට කරුණාව දෙන්න ස්වාමිනී जीवित स्वामी प्रेम कर अप पाप निसाई
පහරින් ඔබ සිරුර ඉරෙන අතුරා මතුතුනින් ඔබ හිස සිදුරුවන තුරා එන පහරින් ඔබ කුරුසියේ මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින්
ස්වාමීන් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට මහිමය දෙනවා. අපි ඔබට ගෞරව කරනවා ස්වාමීන් වහන්සේ. අපි ඔබට ප්‍රශංසා දෙනවා ස්වාමිනේ. උන්වහන්සේ ජීවමාන සර්වපරාක්‍රම දෙවියන් වහන්සේ. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ මේ පූජාව සෑහෙනවා. උන්වහන්සේගේ ඒ කුරුස පූජාව සෑහෙනවා. සුවිශුද්ධ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සිටියාවද සිටින්නාවද මතු සිටින්නාවද සර්ව පරාක්‍රමයන් වහන්සේ ශුද්ධයි. ඉබට රූපට වානෝ ඔබ වහන්සේ පොතේ මුද්‍රා කැඩීමටත් ස්වාමිනී ඒ සියලුම බලේ ගෞරවය මහිමේ දරන්ට ඔබ වහන්සේ සුදුසුයි. Swami Mahansa was Samu. Swami Baladev. Oh, Rebama Sekandere. But sit down the city now, the mother family now. Obama said, shoot the woman, said, Namaskar. දේවවචනේ තියෙනවා ඒ සිටියාවුද මතු සිටින්නාවුද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේට රැඳවල් නොනැවති සියලුම කෙරුවරු සියරුපොන් සියලුම වැඩි මහල්ලන් උන්වහන්සේව නමස්කරනවා නමස්කාර කරනවා උන්වහන්සේ ඔසවනවා වැඩිමහල්ලෝ 24 දෙනා තමන්ගේ ඔටුනු කලවන උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ নমස්කාර කරන්නේ අපගේ ඔටුනු අපගේ තලෙන්ත අපගේ ඒ ටයිටල්ස් කලවන විමින් තියලා අපි උන්වහන්සේව নমස්කාර කරන්න ඕන මක්සද උන්වහන්සේ උතුම් උන්වහන්සේ බලවන්තයි හැලෙලූයා Swami, 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 Swami.
उन्वहांसे तुला अपिट तीन उरुमे देनगान
අපේ සිත් නැමැති අස් පහදවන්න කියලා. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ඔබේ සිත් නැමැති අස් පහදන්න. ඔබ මෙතනයි අප අතරේ සැරිසරන නමදිමි නමදිමි ඔබ මෙතනයි අප අතරේ වැඩවසන නමදිමි නමදිමි මග සදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ මග සදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ ඔබ මෙතනයි අතරේ වැඩවසනා නමදිමි මගේ ජේසු නමදිමි ඔබ මෙතනයි අප අතරේ සැරිසරන නමදිමි නමදිමි කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ මග සදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ මග සදන මග සදන මග සදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ මාත්මේ ස්වාමින්ට ප්‍රශංසා කරා ඕ සර්වම් ශුද්ධ නාමයට පෙරමානෝගේ යුලෙස මාත්මේ නාම දිමි ඔබව මග සදන පොළොන්දු රකින හස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ සදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ මග සදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරේ දියාලෝකේ ඒ ඔබම වේ ආමේන් ඔබ මහන්සේව
उपवांसे जीवमान है स्वामी उपवांसे नवत पैमिन स्वामी ने राज्य पीठवन स्वामी ने उपवांसे सियाल सुदानम करमी निन्न स्वामी ने दावसट उपवांसे के मुहुन दाकिन अपिट करुणावती नमेन अस्वेन नेलन पिनिस गोवी ने वो मैंने स्वामी ने मैंने आप ये भगवान से के दयाल के बारे में जेसस भगवान से के पाला बात तू ना मैं सिलु गाओ रे में सिलु माय में सिलु प्रशांत साव भगवान से टमाय मम्मी सादा रांचा बाले आत्मा ही में सदा कल में भगवान से के मैं आमीन आदरण पीलिगन अभी तक सजीव संबंध में मे मोहते अतरम नमस्कार विलावे अभी मंदन्य उगुलंगन मे स्थानी दिव्यान्वास अभिमुखे अद्यक् उन वहां से अप अतर सीटी ननीसा उन वहां से अभी तेक् ननीसा उन वहां से कि अभिमुखे निरंतर अपसमगति बिना बाबा අපිට ස්ථිර නිසා අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා මේ එනිසා උන්වහන්සේගේ අභිමුඛය අප සමග තිබුණා මේ වෙලාවේ මම දන්නවා තාමත් ඒ අභිමුඛය තුල ඔබ ඉන්නවා ඇති අපිට විදුලි බලයෙන් බාධාවක් ආවත් ඒ අභිමුඛය නැති වුණේ නැහැ ඒ අභිමුඛය උන්වහන්සේගේ අපිත් එක්ක තියෙනවා ආමෙන් මම කැමතියි ඔබට එලිදරව් පුතේ පස්වෙනි පරිච්ඡේදයේ කොටසක් කියන්න මොකද මට අපි මේක මම අද උදේ ඉඳන් මෙනෙහි කරන කොටස් කීපයක් දෙවෙනස අපිට කතා කරා යමක් මං ඉදිරි දේ ගැන ඔයගලන්ට දැනුම් දෙන්න. එලිදරව් පුතේ දකින්න අපි සභාවන් වලට කතා කරලා ඉවරනට පස්සේ ස්වර්ගයේ දර්ශනයක් දකින්න යෝහන්. ඊට පස්සේ පස්වෙනි පරිච්ඡේදෙනකොට අපි දකින්න සිංහාසනයේ වැඩ වුණා වූ මහන්සේගේ දකුණු අතේ තියෙනවා ස්ක්‍රෝල් එකක්. පොතක් ලියන ලද පොතක්. ඇතුළත සහ පිටත ලියන ලද. එකෙන් අදහස් කරන්නේ විනිශ්චය අපි දකින්න ජෙරමියා දකින්න සැකරියා දකින්න මේ වගේ පොත් දකින්න අපි දෙවියන් වහන්සේගේ දකුණු අතේ තියෙනවා එක බයිබලයේ අපිට කියනවා ඒ දකුණු අතේ තිබුණු ස්ක්‍රෝල් එක පොත දැක්කා කියලා කියනවා යොහාන් ඊට පස්සේ අපිට කියනවා දෙවනි පදේ ඒ පොත දිගහරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදයි කියා මහත් ශබ්දයක් බලවත් දේවතුතෙක්ගේ හඬ ගසනවා ඇසුණි කියලා. ඒ ස්ක්‍රෝල් එකේ වෙන විශේෂත්වයක් තිබුණා. ඒ පොත මුද්‍රා කරලා තිබුණා එක මුද්‍රාවකින් නෙමෙයි මුද්‍රා හතකින්. මුද්‍රා හතකින් එක විශේෂයි. මුද්‍රා හතක් තියෙනවා. ඒ විනිශ්චය ප්‍රකාශ වෙන්න නැත්නම් ඒ විනිශ්චය ගැන දැනගන්න නම් ඒ කාරණාව දැනගන්න නම් මුද්‍රා හතම කඩන්න ඕනේ. දේව දූතේ අහනවා කෑ ගහලා අහනවා කවුද වටින්නේ මේ මුද්‍රා හත කඩන්න. ඇයි දන්නවද? මේ පොළවට එන්න තියෙන විනිශ්චය. ඒ විනිශ්චය නිදහස් කරන්න වටින කෙනා කවුද? මොකද මේක පොළව වැසියන්ට වෙන එක නැත්නම් මිනිස්සයා උදෙසා වෙන එක නැත්නම් මිනිස්සයන්ට වෙන එකක්. අමතක කරන්න එපා දෙවියන් වහන්සේ හැම වෙලාවෙම සාධාරණයි. උන්වහන්සේ පිළිවෙලට වැඩ කරන්නේ. උන්වහන්සේ මේ පොළව මිනිස්සයාටයි බාර දුන්නේ. මිනිස්සයාටයි බාර දුන්නේ. මිනිස්සයාව විනිශ්චය කරන්න නම් උන්වහන්සේ මනුෂ්‍යෙක් හරහා ඒක කරන්න නැත්නම් මනුෂ්‍යෙක් හරහා ඒ තුලට මැදිහත් කාර්යකමක් කරගන්න ඕනේ. හැබැයි කිසිම කෙනෙක් මනුෂ්‍යෙක් වටින්නේ නැහැ ඒ දේ කරන්න. හැබැයි අපි දකින යමක් සිද්ධ වෙනවා. ඊළඟ පදේ. නමුත් ස්වර්ගයේ හෝ පොළවෙන් යට හෝ ඒ පොත දිගහරින්ට ඒක බලන්ට පුළුවන් කිසිවෙක් නොසිටියේය. किसीम मनुष्य वटिने नै एक दिगारिंटवत बलंटवत एक मे देवियान महंस के सरस्म
උන්වහන්සේගේ ස්වභාවය නැත්නම් උන්වහන්සේගේ පාලනය මේ පොළවට එවන්න නම් මේ මුද්‍රා හත කඩලා ඒකේ තියෙන දේ දිග හරින්න ඕනේ. ඒ දේ පොළවේ සිදු වෙනකොට තමයි සිදු වුණාට පස්සේ තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ පාලනය මේ පොළවට එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යොහාන් මේක දන්නවා. යොහාන් දන්නවා යම් කිසි විදියකින් මේ මුද්‍රා හත කඩලා මේක දිග ඇරියේ නැත්නම් මනුෂ්‍ය වර්ගය ඉවරයි. ඊළඟ පදේ. ඒක කියනවා ඒ පොද දිග හරින්ටත් බලන්ටත් වටින්නා වූ කිසි කෙනෙක් සම්බ නො වූ බැමින් මම බොහෝ කොට ඇඬුවෙමි. යොහාන් අඬනවා. ගොඩක් අඬනවා. ඇයි ඒ කිසි කෙනෙක් වටින්නේ නැහැ. Not worthy. වටින්නේ නැහැ. සෑහෙන්නේ නැහැ. කිසි කෙනෙක් සෑහෙන්නේ නැහැ. ඒක අරින්න. ඊට පස්සේ මොකද වෙන්නේ? එවිට වැඩි මහලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට අඬන්න එපා ළඟට එලා කිනෝ අඬන්න එපා මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිග හරින ලෙස යුදාගේ ගෝත්‍රයේ සිංහයාද දාවිද්ගේ මුල වූ තැනන් වහන්සේද ජයගත්සේකයි කීවේය මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන යේසුස් වහන්සේ යුදාවේ සිංහයා දාවිද්ගේ වංශයේ මුල් අස්ර නැත්තම් රූට් එක ජයගත්තා කියලා කියනවා. ජයගත්තා කියන්නේ මොකද්ද? උන්වහන්සේ මිනිස්සෙක් විදිහට මේ පොළවට ඇවිල්ලා මිනිස්සයා නියෝජනය කරමින් මිනිස්සයා උදෙසා පූජාවක් වෙලා මිනිස්සයාට සදාකාලික ජීවනය ලබා දෙන පිණිස නැවත නැගිට්ටා. ඒ තුලින් යක්ෂයාව පරාජය කරා. ජයගත්තා. යක්ෂයාගෙන් ජයගත්තා. මරණයෙන් ජයගත්තා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා අං හතක්ද පොළව මුළුල්ලේ යවන ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සද්දෙනවන ඇස් සතක්ද ඇත්තා වූ මේක හොඳට කියවන්න තුරු ටික මරණු ලැබුවක් මෙන් පෙනුණා වූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් හතර දෙනා මැද වැඩි මහල්ලන් මැද්දේත් ඉන්නවා දැක්කා දෙවියන් වහන්සේගේ සිංහාසනයයි ජීවමාන සත්වයන් හතර දෙනා සිංහාසනයේ ඉදිරියේ සිටිනවා. වැඩි මහල්ලන් 24 දෙනාගේ සිංහාසන තියෙනවා. මේ මැද්දේ ඉන්නවා මරණු ලැබුවක් මෙන්. නමුත් ජීවත් වෙන. මැරුණු හැබැයි දැන් ජීවත් වෙන. යුදාවේ සිංහෙක් නෙමෙයි. බැටළු පැටවෙක්. දැක්කා ඊට පස්සේ මොකද වෙන්නේ වැදගත්ම පදේ 7 වෙනි පදේ ඒ බැටළු පැටවානෝ ඇවිත් මොකද වුනේ සිංහාසනයේ උන්නා වුන් වහන්සේගේ දකුණු අතින් ඒ ස්ක්‍රෝල් එක ගත්තා සිංහයනේ මේ ගත්තේ බැටළු පැටවා ආමේ බැටළු පැටවා මරුණක් මෙන් සිටියා වූ බැටළු පැටවා ස්ක්‍රෝල් එක ගත්තා ගත්ත ගමන් යමක් සිද්ධ වෙනවා ගත්ත ගමන් යමක් සිද්ධ වෙනවා ඒකොත ගත් කල ජීවමාන සත්වයෝ හතර දෙනාද වැඩි මහල්ලෝ 24 දෙනාද එකිනෙකා වීණාවක්ද ශුද්ධ වන්තයන්ගේ යාඥා ඔගොල්ලෝ දන්නවද මේ ස්වර්ගයේ සිදු වෙන දේට පොළව සම්බන්ධයි ශුද්ධවන්තයන් යාඥා කරන්නේ ස්වර්ගයේ නෙමෙයි ශුද්ධවන්තයන් යාඥා කරන්නේ පොළවේ මේ බැටළු පැටිය මේක අරගත්තහම ස්ක්‍රෝල් එක ගත්තහම මොකද වෙනවද වෙන්න ඕනේ දේව දූතයන් සහ ස්වර්ගික හමුදාව ප්‍රශංසා කරන අතර වැඩි මහල්ලන් 24 දෙනා වීණාවක් ඇතුව රන් පාත්‍ර අරගෙන මොකද කරන්නේ යේසුස් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනවා ඒ පාත්‍ර වලින් මොනවද නිකුත් වෙන දන්නවද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යෙන් පිරුන දැන් මම අහන්නම් ප්‍රශ්නයක් මොනවද මේ යාඥා
මං අහන්නම් ප්‍රශ්න මොනවද මේ යාඥා ඔයා හිතනවාද අපේ කුළුබඩු යාඥාව කියලා ඔබ ඔයා හිතනවාද මේ දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියට එසවෙන්ට යන්නේ මගේ gedara ප්‍රශ්නයි මගේ අර ප්‍රශ්නයි මගේ මේ ප්‍රශ්නයි මගේ අරකයි මේකයි කියලා නැහැ අපි කියනවනම් යේසුස් වහන්සේන්ට ළඟයි කියලා අපි කියනවනම් යේසුස් වහන්සේගේ ඊමයිත ආසන්නයි කියලා අපි කියනවනම් උන් වහන්සේ දැන් එන්ට යනවා කියලා එහෙනම් මේ සිදුවීම මේ වෙනකොට සිදු වෙමින් තියෙන්න ඕනේ ස්වර්ගේ स्वर्गे में सिधु भी मसिधु वेन कोटा सुवंद दुम शुद्ध वंतेन के याक्न्या ए माध्ये ऐसवेन नोने मुना दन दे याक्न्या ये सुनी एक मनिंग एन्ना उपवाहन से के सालस में पोला वेश्ट करन ස්වාමිනී ඔබ වහන්සේගේ පාලනය මේ ලෝකේ එන පිණිස ඒ ක්‍රියාවලිය ඔබ වහන්සේ නිදහස් කරන්න යේසුනි ඔබ වහන්සේගේ සත්‍යම සභාව තුල ඉෂ්ට වෙන්න කියලා සභාව ඔසවන්ට ඕනේ යාඥාව ඒ විතරක් නෙමෙයි උන් වහන්සේගේ අවසාන වූ उन वाहन से गे सेलेस में ए अवसान कोटा सा इष्टवेन अपिनिसा उन वाहन से टा ए याक्न्यावे सवेन नोने शुद्धवंते अंगे वो यागे मगे खुलु बड़ू याक्न्यावने में मंग विश्वास करना मंदेंग विश्वास करना मंदेंग विश्वास करना येसुस वहां से इन्ना इता मासन नहीं किया मां विश्वास करना वा मेवे न कोटा स्वर्गे मे सिद्धुवीम एको सिद्ध विमिंती है ना वा एहमनत्ता सिद्ध वेंट आसन नहीं उन वहां से अपिव मेहेवना वा उन वहां से अपिव तल्लु करना वा उन वहां से अपिव यमु करवनवा याक्न्या करन ओयागे मगे मे एदिनेदा जीविते अवश्यतावयन गन नेमे अपिट सिद्ध वेनवा अपे अवश्यतावयन गें एहाट यन्न येसुस वहां से किउवा उन वहां से गे राज्य सोयन्न धर्मिष्ठकम सोयन्न पालमु कोट ए दे सोयन्न अन्य तो कोटा अंशियाल लो आटे देना वकील देवियन वाहन से किस आलस्मा मैं पोलवे इष्टवे न पीनी सयाप न्याकरण उन वाहन से के राज्य मैं लोग के न पीनी सनेता उन वाहन से के राज्य अपतुल ऐति वे न पीनी सत अपि एकीन एक्कीना तुलिन ए राज्य गुड़ने के न पीनी सत याक न्याकरण ए याक न्यावटे यमु ऐन्ना मंग ये कथा कर ला क्यों वा उगलांट मन्ने में क्यों हुए शुद्धात्मनं वाहन से ये कथा वा क्यों हुए दाना गान सभा वट कीनो दाना गान उन वाहन से इधर ये मोर देना ओयागे खुलु बड़ू वगैरह नहीं में दे येसुस वाहन से के ही मगे ना उन वाहन से इन्न लंगाई සභාවට සිද්ධ වෙනවා තමන්ගේ අවශ්‍යතාව වලින් තමන්ගේ පුද්ගලික ඕනෑපාකම් වලින් එහාට යන්න. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ සභාවට? මං චෝදනා කරනවා නෙමෙයි. මං කියන්නේ නැගිටින්න. නිදා ගන්න එපා. යේසුස් වහන්සේ කිව්වා උන් වහන්සේ එනකොට මේ ලෝකේ කාරණාවලින් වෙහෙස වෙන්න එපා කියලා චුට්ටක් අපි කිව්වා මම මේක කියවලා තිනවා මං හිතන්නේ
දහහකට වඩා දහස් වරකට වඩා ලූක් පොතේ 21 මේක යේසුස් වහන්සේ කියපු කතාව ලූක් 21 34 ලූක් 1 34 මොකද ලූක් 1 34 කියනවා එහෙත් ඒ දවස කියලා කිව්වේ යේසුස් වහන්සේගේ හිම රහස් ඊම ඒ දවස මල පතක් මෙන් හදිස්සියේ නුඹලා කෙරෙහි නොපැමිණෙන පිණිස අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහස මේ ජීවිතයේ කාරණාවල් ගැන වෙහසෙන්න එපා ඔයා අද කන්නේ මොනවාද හෙට කන්නේ මොනවාද අර බිල ගෙවන්නකෝ ඒක අදාළ නැහැ අද ගොඩක් ස්වභාවය යාඥා කරන්නේ මේ ලොක්ඩවුන් එක නිසා අපිට දැන් ප්‍රශ්න ගොඩයි කොහොමද වෙන්නේ අයියෝ දෙවියන් වහන්සේට සපයන්න පුළුවන් ලොක්ඩවුන් එක ඇතුළේ මේ ජීවිතේ වෙහසින් නුඹලාගේ සිත් බර කර ගන්න එපා. එහෙම කියලා ඊළඟ පදේ කියනවා. මක් නිසාද ඒක මේ මුළු පොළවටම වසන්නා වූ සියල්ලන් කෙරෙහි හදිසියේ එනවා. මලපතක් වගේ එනවා. ලෝකේ ඉන්නාට. හැබැයි අපිට එහෙම එන්න බෑ. අපිට හදිස්සියේ වෙන එකක් වෙන්න බෑ ඒක. උන්වහන්සේ අපිට කියලා තියනවා මේවා. ඒ නිසා උන්වහන්සේත් එක්ක ඉන්නකොට උන්වහන්සේ අපිට කියනවා වෙන්න යන දේ. හැබැයි ඒක වෙන්න නම් දැනගන්න නම් මෙන්න ඊළඟ පදේ. මොකද කියන්නේ? එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන. ඒ කියන්නේ මේ ලෝකෙන් ජය ගන්න. මේ ලෝකේ තියෙන මේ මහ විකාරෙන් ජය ගන්න. මේ ලෝකේ තියෙන දැන් පිස්සුෙන් ජය ගන්න මේක පිස්සුවක් මේ ලෝකේ පිස්සු හැදිලා ඉන්නේ මං කීයේ කිව්වගේ යකා ඩෙඟාඩටනවා එළියේ ඇයි සබාව බුදි වෙලා තියෙන සබාවත් ඒකට ඒක ඇතුළටම ගිහිල්ලා ඒකෙම ඉන්න හදනවා නෑ ඒක ජය ගන්න මේ සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ සිටින පිණිසද ඒ කියන්නේ රක්ෂයකට මේකෙන් ගැලවිලා මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියේ හිට ගන්න පිණිස දෙකක් කරන්න කිව්වා මොකද්ද කන්න ලව් කරමි ඒ කියන්නේ යාඥා කරමි සෑම කාලයේදීම අවධානයෙන් ඉන්න අවධානයෙන් ඉන්න ඇලර්ට් එකේ ඉන්න अलर्ट के इन्न याक्ञावें इन्न मुकद ए याक्ञाव कियाने ओयागे कुलु बडु गेन नेमेई देव राज्य गेन याक्ञावें इन्न उन्वाहां से अपिट उगन्न पुई याक्ञाव मुकद कियाने उपवाहां से के राज्य एवा ස්වර්ගයේ මෙන්න බෝහන්සේගේ කැමැත්ත මේ පොළවේ වේවා ඒකයි යාඥා ස්වාමීන් ඉක්මනින් එන්න ඔබ වහන්සේගේ සලස්ම ඉෂ්ට කරන්න අන්න ඒ යාඥාව තමයි අර වැඩිමහල්ලන් 24 දෙනාගේ අතරේ අත්වල තින රත්තරන් පාත්‍ර වලින් එස වෙන්නේ ඒව තමයි එස වෙන්නේ සුවඳ ධූමය ඒස වෙනකොට තමයි බැටළු පැටවහනන් ගිහිල්ලා ස්කොල් එක අරගත්තට පස්සේ මුද්‍රා හත කඩන්න පටන් ගන්නෙ පළවෙනි මුද්‍රාවෙන් තමයි ඇන්ටි ක්‍රයිස් මතු වෙන්නේ එලිදර පොතේ අපි දකින්න පස්වෙනි පරිච්ඡේදේ එකොළොස්වෙනි පදේ කියනවා
මෙන්න යොහන් දකින්න එවිට සිංහාසනයේද ජීවමාන සත්වයද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේව දූතයන් සිටිනවාද බොහෝ දේව දූතයන් සිටිනවා දුටිමි ඔවුන්ගේ හඬද මට ඇසුනේය ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් සහ දහස් වර දහසක්ව තිබුණා ඒ කියන්නේ ගණන් කරන්න බෑ කෝටි ගානක දේව දූත හමුදාවක් මොකද කරන්නේ ඊළඟ පදේ කියනවා 12 වෙනි පදේ ඔහු ගත් මොනවද කරන්නේ ඔහු ගායනා කරනවා ඔහු කතා කරලා නෙමෙයි මේ කතාවක් නෙමෙයි කරන්නේ ඔහු ගායනා කරනවා මොකද්ද මරණු ලැබූ බැටළු පැටවානන්ගේ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවය තේජසත් ප්‍රශංසාව ලබන්නට සිරින තනන් වහන්සේට මහත් හඬකින් කිව්ව ඊළඟ පදේ මොකද්ද කියන්නේ තවද ස්වර්ගයත් පොළවත් පොළව යට මුහුද පිටත් ඇත්තා වූ සියලු මැවිලිවන එහි ඇති සියල්ලෝ සිංහාසනයේ වැඩ ඉන්න තනන් වහන්සේටත් බැටළු පැටවන ප්‍රශංසද ගෞරවයමයිමද හිමි වේ කියනවා ඇසුමි ඊළඟ පදේ ජීවමාන සත්වය හතර දෙනාද නෑ 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 සමා වෙන්න 12 වෙනි පදේට දාන්න පොඩ්ඩ worthy is the lamb who was slain worthy is the lamb who was slain ගෞරවය මහිමය ප්‍රශංසාව ධනය මේ සියල්ල ලබන්ට උන්වහන්සේ සෑහේ ඒක තමයි ගායනා කළේ අපි ඒකද අපි ගායනා කළේ ඔබ දන්නවද ස්වර්ගයේ සිංහාසනයේ ඉදිරියේ මේ වෙලාවේ මේ පොළවේ සිදුවෙන කාරණාවල් ගැන ඇස්යෝ මා සිටිනවා බලාගෙන ඉන්නවා උන්වහන්සේ මේ සතිය ඇතුළත අපිට විවිධ කෙනා තුලින් කතා කරමින් ඔවුන්ගේ ඔවුන්ට දෙවියන් වහන්සේ දුන්නා වූ දර්ශන වලින් කතා කරමින් අපිට කියපු දෙයක් තියෙනවා ඒ තමයි ස්වර්ගයේ මහා යුද්ධයකට ලෑස්ති වෙනවා මහා යුද්ධයකට ස්වර්ගික හමුදාව ස්වර්ගයේ මහා යුද්ධයක් සිදු වෙන්න යනවා ස්වර්ග සේනාව ඉන්නවා පොළවේ යක්ෂයාගේ සේනාවක් ඉන්නවා එළිදරව් පොතේ 12 මේ යුද්ධය ගැන යුද්ධයේ සිදුවෙන කාලය ගැන සඳහන් වෙලා තියෙනවා මට ඒක ගැන විස්තර කරන්න ගොඩ ලොකු විස්තර කරන්න වෙලාවක් නෑ මම උත්සාහ කරනම් හෙට බයිබල් අධ්‍යයනයේදී මේක කරන්න මොකක් මම එක දෙයක් විතරක් කියන්නම් 12 7 වෙනි පදය 12 7 වෙනි පදය ස්වර්ගයේ යුද්ධයක් විය ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහා සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය මහා සර්පයාද තමාගේ දූතයෝද සටන් කරේ මේක තමයි යුද්ධය මේ යුද්ධේ ලෑස්ති වෙලා ඉන්න උබට ඉස්සර කාලේ යුද්ධ කරන අද කාලේ වගේ නෙමෙයි මේක මේ කතා කරන්නේ පුරාතන යුගයේ යුද්ධ ඔබ දන්නවද රටවල් දෙකක් යුද්ධ කරන්න යනකොට ඒගොල්ලෝ දෙපැත්තකට වෙලා ලෑස්ති වෙලා ඉන්නවා. ඒගොල්ලෝ දිනයක් නියම කරගන්නවා යුද්ධ කරන්න. මිටිආවතක් ළඟ තමයි කඳුවල තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඒගොල්ලෝ බලන් ඉන්නවා දෙපැත්තට ලෑස්ති වෙලා. සෙබළු ඉන්නවා ලෑස්ති වෙලා ඔක්කොම. ආඥාව නැත්තම් මේක ආපු ගම මොකද කරන්නේ? දෙගොල්ලෝ යුද්ධ කරනවා. ඒ වගේ ස්වර්ගයත් යක්ෂයාගේ හමුදාවත් ලෑස්ති වෙලා ඉන්නවා යුද්ධ කරන්න. දෙවියන් වහන්සේගේ හඬ එනකම් ඒ හඬ එන්නේ මොනවද දන්නවද මේ හත්වෙනි මේකට ඉස්සෙල්ලා කතා කරලා කියන්නේ රැප්චර් එක ගැන ඔසවා ගැනීම ගැන ඔසවා ගැනීමේදී සෙනග නැත්තම් සභාව උඩට ගෙනිච්ච ගමන් මේ යුද්ධ සිදු වෙන්න යනවා හරි ඊළඟ පදේ 8 වෙනි පදේ
සටන් කරා හැබැයි යක්ෂයාට තවත් ජය ලැබුණේ නැහැ ඔවුන්ට ස්වර්ගයේ ස්ථානය තවත් නොවිය මෙච්චර කල් තිබුණා එපිස පොතේ 6 කියන්නේ අපි අන්ධකාරයේ මුලා දැනින්න එක ස්වර්ගික ස්ථානවල දුෂ්ටකමේ ආත්ම කොහෙද ඉන්නේ ස්වර්ගික ස්ථානවල යක්ෂයා හිටියේ කොහෙද දෙවියන් වහන්සේ ඉදිරියේ චෝදනා කරමින් තවත් ස්වර්ගයේ ස්ථානයක් ඔවුන්ට ලැබුණේ නැහැ ඊළඟ පදේ මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා සාතන් දෙයකින් ලද ඒ මහා සර්පයා නැමැති ඒ පුරාතන සර්පයා මොකද කරේ පහතට හෙළනු ලැබුවේය ඔහු පොළවට හෙළනු ලැබුවේය ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවේය ස්වර්ගික ස්ථානවල සිටියා වූ දුෂ්ටකමේ ආත්ම පරාක්‍රමධාරීන්ගේ ආත්ම මේ ලෝකේ මුලා දෑනින් සියලු දෙනා මොකද වුනේ ඒ ස්වර්ගික ස්ථානවලින් පොළවට හෙළනු ලබනවා දැන් ඉන්නේ කොහෙද ඒක ඉහළ කොහොමද දන්නේ ගොඩක් ඉගැන්වීම් වල මම උගන්ලා තිනවා ඊළඟ පදේ එවිට අපගේ ස්වාමීන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යයද ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලයද දැන් ආවේය ඊට පස්සේ මොකද කරන්නේ මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ ඉදිරිපිට රෑ දහවල් අපේ සහෝදරයන්ට විරුද්ධව ඔවුන්ගේ වරද තබන්න පහතට හෙළුවා මෙච්චර කල් හිටියේ උඩ පහතට හෙළුවා ඊළඟ පදේ ඔව්හු කවුද මේ ඔව්හු මං කියලා දෙන්නම් කවුද කියලා ඔව්හු බැටළු පැටවානන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්ෝය ඔව්හු මරණය විඳින තරමට පවා ඒගොල්ලන්ගේ ජීවිතවලට ආශා කරේ නැහැ ආදරය කරේ නැහැ කවුද මේ ඔව්හු කියලා කියන්නේ මේ මේ මේක සිංහලෙක එච්චර තේරෙන්නේ නැහැ හරියට මම පොඩ්ඩ ඉංග්‍රීසියකට හරවන්න they overcame him they overcame අතීත කාලේ ජය ගන්නෝය නෙමේ ජය ගත්තෝය මම දන්නේ එහෙම තියෙන්නේ ජය ගත්තෝය හරි මේකේ වෙන ජය ගන්නෝය වගේ ජය ගත්තෝය ඉවරයි අතීත කාලේ මොකද ජය ගත්තේ මොකද ජය ගත්තේ යේසුස් වහන්සේ කිව්වද මෙහෙම කතාවක් ලෝකේ නුඹලාට පීඩාව තිබේ ධෛර්ය වෙල්ලා මම ලෝකේ ජයගත්තේ අපිට කිව්ව නේද බැටළු පොත කියනන් ජයගත්තා කියලා පස්සෙනි පරිච්ඡේදේ ආ ඉතින්සන්ස කිව්වද මෙහෙම මම ජයගත් නිසා නුඹලා ජය ගන්නවා ජය ගන්න මොන නිසාද බැටළු පොත කියනන්ගේ ලේ නිසා සහ උන්වහන්සේගේ වචනය නිසා මම මේ කියන දේ මම කියන්නේ දෙවියන් වහන්සේ මේක මට කතා කරපු නිසා. උන්වහන්සේගේ උන්වහන්සේ අපිට කියනවා සටන් කරන්න, යුද්ධ කරන්න. යක්ෂයාගේ සැලැස්මට විරුද්ධව යුද්ධ කරන්න. ජය ගන්න මොකක් නිසාද? ලේ නිසා. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ජය තියෙන නිසා. අපි ජයගත්තෝය. මොකටද? යේසුස් වහන්සේගේ සලස්ම මේ පොළවේ ඉෂ්ට කරන පිණිස. මම වැඩි විස්තර කියන්නම් පස්සේ. හැබැයි මේ යුද්ධ කරන්න ලෑස්ති වෙන අය එක දෙයක් මතක තියාගන්න. මරණයට පවා ජීවිතවලට ආදරය කරන්න එපා. ඊයේ අපේ ලීඩර්ස් කට්ටියක් හම්බ වුණා. මං හම්බෙලා අපි ලීඩර්ස් සත් කතා කරන්න මං ඇහුවා ප්‍රශ්නයක් මං ඇහුවා මෙතන ඉන්නවද කෙනෙක් මැරෙන්න බය මං ඇහුවා ප්‍රශ්නයක් මේ ලෝකේ දාලා යන්න බැරි දෙයක් තියෙන කෙනෙක් ඉන්නවද ඔය ප්‍රශ්නෙම ගිඩියනුත් ඇහුවා ගිඩියන් මහා සේනාවක් තියාගෙන ඉඳද්දි යුද්ධ කරන්න යනවා දෙවියන් වහන්සේ කියනවා සෙනඟ වැඩි ගිඩියන් ගාන අඩු කරපන් ගිඩියන් අහනවා
මැරෙන්න බය කවුරු ඉන්නවද වෙන විදිහකින් ඇහුවේ මැරෙන්න බයද කියලා ඇහුවේ නෑ මම කෙලින්ම ඇහුවා මැරෙන්න බයද කියලා මම ගිරියන්න එහෙම ඇහුවේ නෑ ආ ගෙදර දේවල් තියෙන භාර්යාවක් ගත්ත අරෝ මෙම ගත්ත එයා ඉන්නවද ඒක ඇහුවේ මැරෙන්න මේ ලෝකේ දාලා යන්න බැරි දේවල් තියන අය ඉන්නවද යන්න මරණයටවත් බය නැති අනේ අය දෙවියන් වහන්සේ ආලේප කරනවා උන්වහන්සේගේ සැලැස්ම මේ පොළවේ ඉෂ්ට කරන පිණිස දෙවියන් වහන්සේගේ සැලැස්ම මේ පොළවේ ඉෂ්ට කරන පිණිස මේ අවසාන කාලයයි ඒ අවසාන කාලයේත් අවසාන කාලයයි මෙතනින් මේ ඉදිරි සුමාන කීපය ඉදිරි මාසය දෙක තීරණාත්මකයි මං ඊයේ කිව්වා ඔයගලන්ට අනාවැකියක් මේ ඉදිරි කාලයේදී මහා සෙලවීමක් එන්න යනවා මහා සෙලවීම එක සිදු වෙනවා සෙලවෙන්න එපා සෙලවෙන්න එපා දෙවියන් වහන්සේ අපිත් එක්ක උන්වහන්සේ මත යැපෙන අය උන්වහන්සේගේ සෙවන විතරක් තමාගේ රක්ෂස්ථානය කරගන්නා වූ අය අන්න ඒ අයට කිසිම විපත්තියක් වෙන්ට යන්නේ නැහැ උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන තුරු කිසි දෙයක් ඔයාගේ ඔළුවේ කෙස් ගහක් හෙලවෙන්න යන්නේ නැහැ. එයි දන්නවද? යක්ෂයාට ඔයාගේ ළඟට ලං වෙන්නවත් බෑ. ලං වෙන්නවත් බෑ. දෙවියන් වහන්සේ ජොෂුවට කතා කරලා කියනවා කීප වතාවක්. බය වෙන්න එපා. ජොෂුවා 6 වෙනි පරිච්ඡේදේ මම එතනින් අවසන් කරන්න. ජොෂුවා 6 වෙනි පරිච්ඡේදේ නේද? ජෙරිකෝ ළඟට ආපු වෙලාව සෝරි 1:6ද සමා වෙන්න. ජොෂුවා 1 සමා වෙන්න. ජොෂුවා 1:6 සමා වෙන්න. ජොෂුවා 1:6 වෙනි පරිච්ඡේදය. 6 වෙනි පදය. ජොෂුවා 1:6 මොකද්ද කියන්නේ? ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. ඔය කොටස දෙවියන් වහන්සේ රිපීට් කරනවා. සරන් සරන් රිපීට් කරනවා. Be strong and be of good courage. හත්වෙනි පදෙත් කියනවා. Only be strong and very courageous. නම්වෙනි පදෙත් කියනවා. Do not be afraid, nor be dismayed. Be strong and be of good courage. මම ඉංග්‍රීසියෙන් කිව්වේ සිංහල එකේ සමහර තැන්වල දෙනවා. ජොෂුවට කියනවා බාරගත්ත ගමන් කියනවා නුඹ කරන්ට යන දේ දෙවියන් වහන්සේ නියම කරපු දේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා බය වෙන්න එපා. ශක්තිමත් වෙන්න ධෛර්යය
දැන් මම කල්පනා කරා දෙවියන් වහන්සේ සැරෙන් සැරේ මිනිස්සුන්ට කතා කරලා කියනවා ධෛර්යමත් වෙන්න ශක්තිමත් වෙන්න බය වෙන්න එපා. ඇයි මෙහෙම කියන්නේ කියලා මං ගැහුවා. සුමනහස කතා කරලා කියන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලන්ගේ වටේ තියෙන දේවල් බය උපදවන දේවල්. අද මේ ලෝකෙ සිද්ධ වෙන්නේ මොනවද? බය උපදවන දේවල්. නිමේෂ් කිව්වා වගේ අපි අස්සරලා බැලුවොත් මොනවද අපිට පේන්න තියෙන්නේ? ඇදහිල්ල අහිමි කරන දේ. දකින්නේ ඒවා අපේ ඇස්වලට පේන්න තියෙන ඒවා ජොෂුවට ඒක තමයි දැක්කේ ජොෂුව දැක්කේ යෝධයෝ ජොෂුව දැක්කේ මහා විශාල හමුදාව කොහොමද අපි සටන් කරන්නේ දැන්ස කතා කරලා කියන බය වෙන්න එපා නම් වෙනි පදේ පොඩ්ඩක් මා විසින් නුඹට අණ කර තියනවා මොකද්ද ශක්තිමත්ව ධෛර්යමත් සිටින්න කියලා. ඒක අන්නක්. ඒක ඉල්ලීම නිකන් එන්කරේජ්මන්ට් එක පිටට තට්ටු කරන්නේ බය වෙන්න එපා. එහෙම එකක් නෙමෙයි. අනක්. මං විසින් උඹට අන්න කර තියෙනව නේද? ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න කියලා. බය වෙන්න එපා. Do not be afraid. බය වෙන්න එපා. කැළඹෙන්න එපා. මග්නිසාද නුඹ යන හැම තැනීම නුඹේ දෙවිවු ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටිනසේක ඔයා දෙවියන් වහන්සේගේ සලස්මනම් කරන්නේ උන් වහන්සේ ඔයා යන හැම තැනම ඉන්නවා එන්න සබය වෙන්න එපා මේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද මුළු විශ්වයම හදපු මහෝත්තම බලවන්ත දෙවියන් වහන්සේ යොහන් දැක්කේ අන්න ඒ දෙවියන් වහන්සේගේ සිංහාසනය. යොහන් දැක්ක දකුණු වතේ තියෙන ස්ක්‍රෝල් එක. ඒක යොහන් ලියනවා. යොහන් ලියන්නේ ඇයි දන්නවද? යේසුස් වහන්සේ කිව්වා ලියන්න කියලා. ඇයි ලියන්න කිව්වේ? අපිට කියවන්න ඕන නිසා. දැනගන්න මේක සුරංගනා කතාවක් නෙමෙයි. මේකයි සත්‍ය මේකයි ඇත්ත ළඟදිම ඔයා දන්නවද ළඟදිම ස්විච් එකක් වෙන්න මොකක්ද දන්නවද මේ ස්වභාවික තලයෙන් අපි දකින්නේ ස්වභාවික දේ නෙමෙයි විතරයිනේ දැන් තිරනේ සුපර්නැචරල් දෙයක් ආත්මික තලය ඒක අපිට දැන් පොඩ්ඩක් වැහිලා තියෙන්නේ බොහොම ළඟදි මේක මාරු වෙනවා ෆ්ලිප් වෙන්න යනවා සුපර්නැචරල් දේ පේන්න යනවා आत्मिक दे धैर्य मत भय मे लोक किसी देखट आशा करा मे लोक विनाश वैंटा किसी देखट आशा करा आशा कराने का देखट सदा कालिकव ඔයා ජීවත් වෙන්න යන යේසුස් වහන්සේගේ කාරණාවලට ඔයාගේ ස්වාමියාගේ කාරණාවලට ඒවට ආසා කරන්න. ඒ ආත්මික දෙයට ආසා කරන්න. දෙවියන් වහන්සේ බලන් ඉන්නවා. මුළු ස්වර්ගයම බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ උන් වහන්සේගේ සලස්ම මේ පොළවේ ඉෂ්ට වෙන තුරු අනේකට උන්වහන්සේ ගොඩාක් අයව ස්ථානගත කරලා තියෙනවා ස්ථානගත කරලා තියෙනවා ඒ ස්ථානගත කරේ වාට එතනටලා නිකන් ඉන්න නෙමෙයි සලස්ම ඉෂ්ට කරන පිණිස ජෙරුසලමේ උන්වහන්සේ මුරකාරයෝ දැම්මා වොච්මන් उन वहां से दिवा रै मोर दिन आया निशब्द वेन्नेपा निशब्द वेन्नेपा
උන්වහන්සේ සභාව මේ ලෝකයටම ප්‍රශංසාවක් කරන තුරු උන්වහන්සේට නිස්කලංක දෙන්න එපා. දිවා රෑ ධන ගහගෙන උන්වහන්සේට යාඥාව ඔසවන්න. උන්වහන්සේට සිහි කරලා දෙන්න උන්වහන්සේගේ පොරොන්දු. උන්වහන්සේ යේසුස් වහන්සේ කිව්වා මම මගේ සභාව ගොඩනගනවා කියලා. පහතාලේ ගේට්ටු වලට බෑ ඒක නවත්තන්න කියලා උන්වහන්සේ කිව්වේ. පහතාලේ දැන් ගේට්ටු දාලා තියෙනවා. අපිට තියෙන්නේ ගේට්ටුව දිහා බලාගෙන අඬන එක නෙමෙයි. උන්වහන්සේගේ සලස්ම ඉෂ්ට වෙන පිණිස තන ගහලා යාඥා කරා. ආඥා කරමු ස්වාමිනේ. ස්වාමිනේ අපි ඔබ වහන්සේ ඉදිරියේ කන්නලව් කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේ ඉදිරියේ ආඥා කරනවා ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ලේවලින් මිලදී ගත්තා වූ ඔබ වහන්සේගේ සබාව ස්වාමිනී ඒ සභාව සන්නද්ධ කරන්න ස්වාමිනී නැගිටවන්න ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනඟව ආත්මයන් වහන්ස ස්වාමිනී ඔබ වහන්සේගේ සලස්ම මේ ලෝකයේ ඉෂ්ට වෙන පිණිස මේ ලෝකයේ හතර කොනේ ඔබ වහන්සේගේ සලස්ම ඉෂ්ට වෙන පිණිස ස්වාමිනී මෙන්න අපි කන්නලව් කරනවා ස්වාමිනී මුර කරුවන් ඔසවන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී නිදා සිටින අයව නැගිටවන්න ස්වාමිනී මිනිස්යන් යවන්න ස්වාමිනී ඔවුන් ළඟට ඔවුන් බැහැරවන පිණිස ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ සලස්ම මේ පොළොව තලයේ ඔබ වහන්සේ ඉෂ්ට කරන්න කියලා අපි ආඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය සදාකාලිකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ නාමය සියලු නාමයන්ට වඩා උසස් ස්වාමිනී. යේසුස් නම් ඒ නාමයයි. ස්වාමිනේ මෙන්න ඒ නාමය දරන සෙනඟ ඔබ වහන්සේ ඉදිරියේ කන්නලව් කරන පිණිස ස්වාමිනී ඔබ වහන්සේම නැගිටවන්න ස්වාමිනේ දිවා රෑ ඔබ වහන්සේගේ ඉදිරියේ කන්නලව් කරන පිණිස දිවා රෑ අවදියෙන් සිටින පිණිස අවධානයෙන් සිටින පිණිස ඔබ වහන්සේගේ ක්‍රියාව දුරදී දකින පිණිස මෙන්න ස්වාමිනී මුර කරුවන් ඔසවන්න ස්වාමිනී අපිද යටත් වෙනවා ස්වාමිනී මෙන්න ස්වාමිනිය ඔබ වහන්සේගේ සබව ඔබ වහන්සේගේ රෙම්නන්ට් එක ඒ බොහෝ දෙනා අතරින් කුඩා කණ්ඩායම මෙන්න ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා ස්වාමිනිය හැම කාලයකදීම ඔබ වහන්සේට රෙම්නන්ට් එකක් හිටියා කුඩා සෙනඟක් හිටියා කුඩා රැළක් හිටියා ස්වාමිනිය මෙන්න කුඩා රැළ ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනිය යටත් වෙනවා අපේ කැමැත්ත අපේ ආශාවන් කුටිම්ම ස්වාමිනී අපගේ ජීවිතවලට තියෙන ආශාව පවා අපි ඔබ වහන්සේගේ සිංහාසන ඉදිරියේ තබනවා ස්වාමිනී මෙන්න යුද්ධයකට යන්න සූදානම් වුණු සොල්දාදුවන් අපි ඔබ වහන්සේ ඉදිරියේ හිට ගන්නවා ස්වාමිනී යවන්න අපිව
එකතු කරන්න අපිට ඔබ වහන්සේගේ සෙනඟ මෙන්න ස්වාමිනේ ඔබ වහන්සේම අප ඉදිරියෙන් ගොස් මග සාදන්න ස්වාමිනේ ගෞරවය මහිමය සදා කාලයෙන් සදා කාලයටම ඔබ වහන්සේටයි ස්වාමිනේ මෙන්න අපි යටත් වෙනවා ස්වාමිනේ අපි මෙච්චර කල් ඔබ වහන්සේගේ කාරණාවල් සෙව්වේ නැත්තම් බැටළුව වගේ ස්වාමිනේ අපි අපේ මාර්ගවල ගියා නම් සමහර හිතුවක් කාර බැටළුව වගේ අපේම මාර්ගවල අපි ගියා ස්වාමිනේ අපිට සමා වෙන්න මං මුලා වෙලා අපි හිටියා ස්වාමිනේ අපිට සමා වෙන්න අපි අපේ කාරණාවල් සොයමින් හිටියා අපිට සමා වෙන්න ස්වාමිනේ අපගේ ජීවිතයේ අපගේ එදිනෙදා අවශ්‍යතාවයන් ගැන අපි ගිලිලා හිටියා ඒ ගැන ස්වාමිනේ අපිට සමා වෙන්න ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ රාජ්‍ය මුල් කොට හොයන් නැතුව අපේ කාරණා ඊට ඉහළින් අපි වැදගත්tei හිතුවා ස්වාමිනේ අපිට සමා වෙන්න ඒ වගේම ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධව සිටීම ඔබ වහන්සේ ඉදිරියේ නිදොස්ව සිටීම ඔබ වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් අපිත් ශුද්ධව සිටිය යුතුයයි කියන කාරණය අපි සුළු කරපු අවස්ථා බොහොමයි ස්වාමිනේ දෙව්පියන්නේ මෙන්න අපිට සමා වෙන්න ඒ ලේවලින් අපිව සෝදන්න ඒ කස පහරෙන් ඒ ඇන පහරෙන් ස්වාමිනී අපිට සුවය තිබෙනවා කියලා කිව්වා ස්වාමිනී ඒ තුවාලවලින් ගලා ගියා වූ ඒ ශුද්ධ අනගි ලේවලින් ස්වාමිනී අපිව සෝදන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී ස්වාමිනී අපිට සමා වෙන්න ස්වාමිනිය ඔබ වහන්සේගේ සෙනඟ මත ධර්මිෂ්ඨ කමේ සූර්යා බබලන පිණිස ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ කමෙන් අපි එකිනෙක වෙන අවසා ගන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනිය. ඒ ශුද්ධ කම අපි තුල ඇති කරගන්න. ධර්මිෂ්ඨ කමේ සලුවෙන් අපි ඔබ අවසා ගන්න. ධර්මිෂ්ඨ කමේ සූර්යා. ස්වාමිනිය ඔබ වහන්සේගේ සබාව උදෙසා බබලන පිණිස මෙන්න ස්වාමිනිය ලේවලින් අපිව සෝදන්න. හාලෙලූයා. 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 ස්වාමිනිය අපි සිහි කරනවා මේ පූජාව. ඒ කුරුසේ පූජාව. අපි සිහි කරනවා ස්වාමිනිය. ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ එනකන් මේ පූජාව සිහි කරන්න කියලා. ස්වාමිනිය. මෙන්න ස්වාමිනිය අද දවසේ අපි විශේෂ කොට ඔබ වහන්සේ රුධිරයත් සංකේත වන්නා වූ මේ රොටි වලටත් අනේටත් අපි සහභාගී වෙනවා ස්වාමිනේ දෙවියනනි මේ රොටියට ආශිර්වාද කරන්න ස්වාමිනේ මේ රොටියෙන් සංකේතවත් වෙන්නේ වහන්සේගේ ශරීරයයි एक ऐसा पहाड़ रही नैना पहाड़ रही तू आलू न बुहान से के शरीर है स्वामीनी मेरे रोटी राशि बाद करा ओबो वाहन से क्यों ओबो वाहन से एक पीड़ा वते बुना ना अपिता पीड़ा वते स्वामीनी ओबो वाहन से के पीड़ा वटर भांगु कारत्ते लबना पिस ओबो वाहन से के शरीर है तू आलू बे न वेलावे ओबो वाहन එපීඩාව තුලින් යන්න අපිට ශක්තිය දෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමී මේ රොටියට ආශිර්වාද කරන්න ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන්
स्थापित कलावु गिविसुम अपि सिहि करणवा स्वामिनी मेन स्वामिनी गिविसुम मे दवसे अपि सिहि करमि अपि कीना स्वामिनी गिविसुमे ए अनुग्रहये गिविसुमे अपे कोटस इष्ट करान्न अपे वगकीम इष्ट करान्न उपवहंसिके जीवने अपतुल गलायन सलस्वा उपवहंसे उदेसा जीवत् वेन्न अपि एकिनेक्केना तुल स्वामिनी ए जीवने गलायन सलस्वा मे कुसलनेट आशीर्वाद करान्न येशु स्वामिनी नामे कस पारिन ओबगे सिरुरम पोटिवुवा रुदु पापय मागे ओब तनिवम दरुवा ओब माउतेसा स्वामिनी සම්පූර්ණත්වයට ගේන පිණිස ක්‍රමෙන් සිටින නිසා සුතිවන්ත වෙන. ක්‍රියාවලිය ඔබ වහන්සේ අවසන් කරන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමී ඔබ වහන්සේගේ ප්‍රේමය තුල සම්පූර්ණත්ව වෙන පිණිස අපිට ශක්තිය ධෛර්යය අලය හැකිය ස්වාමිනිය ඔබ වහන්සේ අපිට ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම ස්වාමිනිය අපි මේ වෙලාවේ සිහි කරනවා ඔබ වහන්සේගේ දේශය ස්වාමී ඊශ්‍රායෙල් දේශය උදෙසා ස්වාමිනී අපි මේ වෙලාවේ මැදිහත් කාර්යකම් කරනවා ජෙරුසලම වෙනුවෙන් ස්වාමිනී අපි යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ එලියාගේ ආත්මය මේ අවසාන කාලයේ නිදහස් කළේ ස්වාමිනී සමග කිරීම ඇති කිරීමටයි පියාවරුන්ගේ පුත්‍රවරුන්ගේ අතර සමග ඇතිවීමටයි ස්වාමිනී අපගේ සභාවේ මුල් පියවරුන් වන ඒ යුදෙව් නැත ඔබ වහන්සේ කෙරෙහි අදහන්නා වූ මෙසේනික යුදෙව්වන්ට ස්වාමිනී අපි යාඥා කරන වුණු දෙසා මක් නිසාද මේ අවසාන කාලයේ ස්වාමිනී ඔබ වහන්සේ ඒ අන්‍ය ජාතික සභාවත් මෙසේනික යුදෙවරුනොත් එකට එකතු කරලා ඔබ වහන්සේ රෙම්නන්ට් එකක් ඔබ වහන්සේ කුඩා රැලක් ගොඩනගාගෙන යනවා ස්වාමිනී මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියාවිෂ්ඨ කරන්න කියලා අපි යාඥා කරනවා ඒ ඊශ්‍රායෙල් ඔබ වහන්සේගේ ආශිර්වාදයේ නිදහස් කොට තිබෙන නිසා අපි සුතිවන්ත වෙන අතර මේ වෙනකොට ඔබ වහන්සේගේ සැලසුමේ ප්‍රකාර ඒ දේශයේ ඔබ වහන්සේගේ සැලසුම ඉෂ්ට කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේම ස්වාමිනී ඊශ්‍රායෙල් ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේයි ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන් කෙරෙහි ස්වාමිනී ඔබ වහන්සේගේ සැලසුම ඉෂ්ට කරන්න කියලා අපි යාඥා කරනවා අනාගත වක්තෘ වරුන් ලවා ඔබ වහන්සේ එළියා තිබෙන දේ ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන පිණිස අපි යාඥා කරනවා ස්වාමිනී
ජෙරුසලම ඔබ වහන්සේගේ නගරයයි මෙන්න ස්වාමිනී ඒ තුල ඔබ වහන්සේගේ සමාදානයේ පිණිස අපි ආඥා කරනවා ස්වාමිනී අන්‍ය ජාතීන් ජෙරුසලම පාගා සිටින මේ කාලය කෙටි නිසා අපි සුතිවන්ත වෙනවා ඔබ වහන්සේ අනාගතයේදී යේසුනි ජෙරුසලමේ සිට මේ ලෝකේ පාලනය කරන නිසා අපි සුතිවන්ත වෙනවා ස්වාමිනී මෙන්න ස්වාමිනී ඒක ඔබ වහන්සේගේ සලස්ම ජෙරුසලමේ ඉෂ්ට වෙන පිණිස අපි ආඥා කරනවා ස්වාමිනී අපි මේ දේශය ඔබ වහන්සේගේ හැසිර බාර කරනවා දෙව්පියනනි මේ දේශය හතර කොන ඔබ වහන්සේට වට කරලා ඔබ වහන්සේ ගිනි වැටක් තබන්නට කියලා අපි ආඥා කරනවා ඔබ වහන්සේගේ සලස්ම ස්වර්ගයේ මෙන් මේ දේශයේ ඉෂ්ට වෙන පිණිස අපි ආඥා කරනවා මේ දේශය ඉහලින් ඔබ වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ කූඩාරම එසෙව්ව නිසා සුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රසන්නතාවේ කූඩාරම මේ දේශයට ඉහලින් ඔසවා තිබෙන නිසා සුතිවන්ත වෙනවා ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ සබාව ධන ගහන වෙලාවේ ඔබ වහන්සේ ප්‍රසන්නතාව මැදේ යක්ෂයාගේ සියලු ක්‍රියා පරාද කරමින් ඔබ වහන්සේගේ සලස්ම මේ දේශය ඉෂ්ට කරන්නට යන නිසා අපි සුතිවන්ත වෙනවා ස්වාමිනී මෙන්න ඔබ වහන්සේ මේ දේශය අස්සක් මුල්ලක් නැර සිටින්නා වූ ඔබ වහන්සේගේ ජීවන පොතේ නම ලියවුවා වූ ඒ සෙනගව ඔබ වහන්සේගේ ඒ කුරුසිය වෙත ඇද ගන්නට කියලා අපි යාඥා කරනවා ස්වාමිනී මෙන්න ස්වාමිනී ඔබ වහන්සේ අස්වැන්නට සේවකයන් යවන්න ස්වාමිනී මෙන්න ඔබ වහන්සේම ක්‍රියා කරන්න ඔබ වහන්සේම ගෞරව ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ වගේම ස්වාමිනී අපි යාඥා කරනවා මේ වෙලාවේ ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ රාජ්‍යයට වපුරන පිණිස ස්වාමිනී ඔවුන් ගෙනාවා වූ මේ දීමනාවන් ගැන මේ ඒ සූදානම් කළා වූ දීමනාවන් එසියලට ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් නිදහස් කරන්න ස්වාමිනී මේ කාලයේදී ඔබ වහන්සේගේ දිව්‍යම සැපීම මත සම්පූර්ණත්වයට එන පිණිස ඔවුන් ස්වාමිනී සියලු දේ ඔබ වහන්සේගෙන් යැපෙන පිණිස මෙන ස්වාමිනිය ඔබ වහන්සේ සියලු දේ ඔවුන්ට සපයන්ට කියලා අපි ආඥා කරනවා. ඔවුන්ගේ සියලු අවශ්‍යතාවයන් ස්වර්ගීක සම්පූර්ණත්වයෙන් සපයන පිණිස ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔවුන් කෙරෙහි නිදහස් කරන්නට කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේට දෙනවා. මේ බීජයට මහා අස්වැන්නක් ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතවලට නිදහස් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආත්මනන්ගේ සහභාගිකමත් උන්වහන්සේගේම දක්වා අප සියල්ලන් සමග වේවා ආමෙන් ජේසු පීඩය සිල් දෙනට අපි ලබන සතියෙත් ඔගේ මේ වගේම හම් වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපි හෙට ඉඳලා රාත්‍රී 8ට කතා බහ පවත්වන අපිත් එක්ක සම්බන්ධ වෙන්න හොඳයි සිල් දෙනට ජේසු පීඩය